උදෑසනක්වේ ආයිබෝවන් ඔබ සැමට උදා වූ මේ සතිය වටනා කියන සතියක් බවට පත්කරදීමට අපි අදත් ඔබගේ ආලින්දයට පැමිණියා. එසේනම් බලමු මෙම සතිය වටනා සතියක් බවට පත්කරන්නේ කෙසේද කියලා. අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා අද ප්‍රවීණ ජ්‍යොතිෂවේදී. ඔව් ඇත්තටම ජ්‍යොතිෂ්‍යවේදියෙක් හරි ජ්‍යොතිර්වේදියෙක් තමයි ඒක වෙන්න ඕනේ. කමන්නේ නැහැ මම නිරුද්ධ කරාට. මේ ඉතරෙන් අද මේ වේදිකාවටත් නෙමෙයි මේ අපි මැදිරියට. ඉතින් මේ ආකාරයට ඇවිල්ලා ඉන්න ඔබ දන්න අති ප්‍රවීණ අති ප්‍රබල අති භයංකර කෙනෙක්. ඔහු තමයි මේ ජාත්‍යන්තර තලයට පවා උපදේශන ලබා දෙන. ඔහු ඇවිල්ලා ඔහු ඇවිල්ලා විද්‍යා විභූෂණ එතකොට ගියාම ජාත්‍යන්තර උපදේශක අපේ ගල කෙටු අකුර මහත්මයා. ඔව් ඔබතුමන්ව අපි ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් කෑදරයෙන් යුතුව පිළිගන්නවා. ජ්‍යොතිෂ්‍යතුමා ආයිබුවන් කියලා පිළිගන්නවා. මේ ඉතින් ඔබට පුළුවන් ඔබේ හද ගැහෙන රාවය නෑ මේ ඔබේ හදට දැනෙන ප්‍රශ්න තියෙනවා නම් එවන්න. මේ පේනවනේ මේ පේන ලියුම් මිටිය වගේම ඔබ වගේම ප්‍රේක්ෂකයෝ ඔපු ලියුම් තමයි තියෙන. අපි සූදානම් මදේන් තූරගෙන ඔබට ඒවට උත්තර ලබා දෙන්න. ඉතින් ඔව් ඔබට යම් ගැටලුවක් හෝ කිසියම් සිතට දැනෙන වදයක් වේදනාවක් දැනුනොත් කෙලින්ම අපව අමතන්න 0112 575 321 4. ඒ මොකද ඒ ඔයාලා ගෙදර නම්බරේ නේ කිව්වා. එහෙමද? අනේ සමා වෙන්න. එහෙනම් ඔබ අපිව අමතන්න 0250 250 250. ඔබට ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. ඈ? සමා වෙන්න. ඔබට ඔබේ ප්‍රශ්නය निराකරණය කරගැනීමට පුළුවන්. ඔව්. අපි මේ ජ්‍යොතිෂතුමා එහෙනම් මේ රාලිය නෙමෙයි මේ කාලය නේද? කාලය රන්හා සමාන නිසා කාලය රන්හා සමාන සමායිලා මේ ඒ වුණාට මොන මගුලක්ද දැන් ඇවිල්ලා පැය දෙකකට වැඩි ඉන්නේ. මේ ඇත්තරම මේ දැන් මේක අර මේ මියුසික් වැඩසටහනක් නොවන නිසා මේ තේ වගේ දේවල් ලබා දෙන්නේ නැහැ. මේ අපි එක ලියුමක් තෝරගෙන ඔවුන්ගේ ප්‍රශ්නෙට උත්තර ඉදිරිපත් කරමු. ළමයා මගේ පංචාංග ලිත උතන තියෙනවා. නෑ නෑ. ගන්න ළමයා ඔය ප්‍රශ්නය. ඔව් මේ තියෙන්නේ. මේක තියන්නේ අපේ අල්ලපු ගෙදර උදවිය ළඟදී වාහනයක් ගත්තා. ඒක දකින අපිට අපේ ඇස්වලට නිකන් කටුව නිනවා වගේ. බලාගෙන ඉන්න හිට කියන්න තියන්නේ ඔය කවුරු හරි දිනු වෙලා වාහනයක් ගන්නකොට අල්ලපු ගෙදර එක විශේෂයෙන්ම අපේ මුළු සර්වාංගෙටම කටුව නිනවා වගේ තමයි. ඕක අපේ ජාතික. ඕකට දැන් කරන්න තියෙන්නේ කවුරු සන්තෝෂයෙන් සතුටින් ඒ වාහනේ ගත්ත උදවියට සුභ පතන්න. මේ කවුද කලකටුවක් අකුර මහත්තයා මේ ඒක කියන්න. ඉතින් මේ ඒ මිනිස්සු මේ ප්‍රශ්න මේවයි වන්න ඕනේ නෑ නේ. ඉතින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා නේ ඔකට. ඊට වඩා එහෙමද අඳහරි බලාපොරොත්තු වෙන්නේ ලිතත් එක්ක ගලවලා කියන්නේ. නෑ මේ හරි කමක් නෑ. මේ අපි මෙහෙම කරමු. අපි මේ සතියේ ලග්න පලාපල වලට ඉක්මනට යමු. අපිට කාල වේලාව ටිකයි තියෙන්නේ. ඔව් මේ වේලපත්කදී අනුව මේස ලග්නාධිපති ලග්නාධිපතියන්ට හිමි පලාපල මෙහෙමයි. මේ සතිය බොහොම හොඳයි ඔහෙලට. මේස ලග්නාධිපතියන්ට බොහොම හොඳයි. හැබැයි ඒ වගේම නරකයි. එහෙම වෙන්නේ කොහොමද? බයිටම් පොඩ්ඩක් මෙතන ප්‍රශ්න අහන්න නැතුව මම මේක ගලප්පලා කියන්න. හොඳයි නරකයි. හොඳ වෙන්නේ එහෙම තමයි. මේ හොඳ නරක නිති පෙරලේ. අර සින්නුවෙත් තියෙනවා ඒක. එතනින් ගියාම ඔබලාට පුළුවන් මේ කාලයේ පුලදී මේ සතියේදී ලොක්කන්ට එහෙම ලොකු ලොකු අවදවියට මේ මුට්ටි ආහට්ටි එහෙම අල්ලලා උසස් වීම් ලබා ගන්නට. ඒක මේ මේෂ ලග්නාධිපතියන්ට. මේෂ ලග්නාධිපතියන්ට බලපානවා. එතකොට මේ සතිය ඉවරුනාම මේ සුමානෙ ඉවරයි. වයසේ මේ මුකුත් ප්‍රශ්නයක් නෑනේ මේෂ ලග්නෙට. මේෂ ලග්න වලට මෙහෙමයි. මේෂ ලග්න හිමියන්ට තමුන් වටේ පුටු කරගෙන කාලයක් ඉදිරියට බලපවැත්වෙනවා. එහෙනම් එකක් මේක පෙන්වන්න කරනවා. හොඳ ඒක තමයි මේෂ ලග්නාධිපතියන්ට තියෙන
හොඳට කන්න බොන්න මොකද වැඩි ඔය තෙල් කෑම කන්න එපා කොලෙස්ටරෝල් අල්ලනවා එච්චරයි ඊළඟ ප්‍රශ්නේ ගන්න ඉක්මනට මට වැඩ තියෙනවා ළමයිනේ ඔන්න එහෙනම් මේෂ ලක්ෂ්මී හිමියන්ට සතුටුදායක ආරංචියක් ඔයාලට පුළුවන් අද ඉඳන් ගෙදර දොරට හොඳට කැරකෙන පුටු හැම අරගෙන තියාගන්න නෝද මේ හරි නෑ අපි කමක් නෑ මේ අපි ඉක්මනටම යමු කාල වේලාවත් එක්ක අපිට සටනක් තියෙන ඒ නිසා අපි වෛශ්‍ය බලඥය ගැන කතා කරන්න මොකද්ද මහත්ය උඹ කියන්නේ වෛශ්‍යම නෙමෙයි බං මුසබ ඒ කතා කරමු අපි මුසබ ලග්නය ගැන ඕ මුසබ ලග්න හිමි කරුවන්ට කියන්න මෙහෙමයි මේ සතිය වෘශ්චික ධනු මකර කුම්භ මුසබ හරි මුසබ ඔහෙලා මේ සතියේ ගිය සතිවල මංගල යෝජනාවලට ට්‍රයි කරාට ඒක හරි ගියේ නැත්නම් මේ සතිය අගදි පත්තරයක් අරගෙන අග පිටුවේ තියෙන මංගල තීරයේ බලලා හොඳට ගැළපෙන මංගල යෝජනාවක් සෙට් කරගන්න. ඕකයි ඉතින් ඕන කෙනෙක් දන්නවනේ මංගල තීරයට කතා කරාම ඉතින් ඕන කෙනෙක්ට පුළුවන් නේ මේ නම් කරාම අයියා නැගිටලා මොන මඟුලක්ද බං මේක? මේක මේ පුරුදු වෙන්න ගන්නව නෙමේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තේ හිටපු ඉසිවරුන්ගෙන් මම මේ ශාස්ත්‍රය ඉගෙන ගන්න හොරන්නේ. මේ පරම්පරාවෙන් එන්නේ අපිට. ඔබතුමා ඔබතුමාගේ මල පන්නන්න එපා මගේ. හරි හරි අපි ඉදිරියට ගියා. ඒ වගේම කුසඹ හිමියන්ට මේ ප්‍රොෆෙෂනල් කුසඹ අම්මට හුදු බයරෝගේ නෑ කුසඹ ලග්න හිමියන්ට ඊළඟට කියන්න තියෙන්නේ මෙහෙමයි. ඔබ ඉඩකඩම් ප්‍රශ්න වලින් පෙළෙන්නේද මේ සතිය ට්‍රයි කරන්න වෘෂභ ලග්න හිමියන් ඉඩකඩම් ගන්න දේව කරුණාවෙන් පට්ටම පටපට කුණු වලියකින් වැඩේ සැසල් වෙනවා අනිවාර්යයෙන් ඉඩකඩම් උටෝක තමයි කියන්න තියෙන්නේ ඒ වගේම මේ කිඩෝරේට වැස්ස ලැබෙන කාලයක් වෘෂභ ලග්න හිමියන්ට කියන්න තියෙන්නේ පට්ට විදියට වහිනවා ගෙවල් දොරවල් යට වීගෙන යන්න පුළුවන් ගම් වතුර ආධාර ගන්න පුළුවන් සන්තෝසයි නේද ඔලන් ඉන්න කට්ටියට ෆයිල් පැතිවලේ වුණත් ගම් වතුර ආධාර ගන්න එක මොකෝ නේද ගත්තාම මේ ගල කේටු වකුර මහත්තයා දැන් මේ ඊටෝරේට වහිනේවා ඒ උෂබ ලග්න හිමියන්ට විතරක් නෑ කන්‍යාත් දළු තුනමක මේ ඔක්කොම බලපානවනේ එහෙම ආවහම මට කරුණා කළා කියන්නේ උඹද මෙතන මේ 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 ශාස්ත්‍රයේ ප්‍රකාශ කරන්නේ මමද මොන මගුලක්ද මෙතන තේරු පුරක් ගන්න නැතුව මේ හරි අපි පුළුවන් තරම් ඉක්මනට කටක සිංහ එතකොට කන්‍යා වගේ ලග්න ගැනත් කතා කරමු මේ කටක ලග්න හිමියන්ට මේ සතිය බොහෝම අපලයි ඈ ඔබට මේ සතිය තුලදී අනුන්ගේ බලපෑම් මත ඒගොල්ලන්ව එක්කගෙන හින්දි චිත්‍රපටි බල පෙන්වන්න එක්කගෙන යන්න වෙන කාල සීමාවක් මේක. හැබැයි ඉතින් ඒක තමුන්ගේ ජොලියට පෙරලා ගන්න එක බොහොම හොඳයි. එතනින් ගියාම ඉස්ත්‍රී පාසවෙන් වැඩියම ලැබෙන්නේ ගැරහීම්. ඕක ඉතින් අපේ ගෙවල් වල තියෙනවා. ඕවා ඉතින් ලග්නේ නෙමෙයි බලපාන්නේ ඕක ගෑනු කම තමයි බලපාන්නේ. ගෑනු කොතනද ඉතින් ගැරහීම නැතිනේ. ඒව ඇත්තට හිතන්න ඕනේ නැහැ. ඒකට තමුන්ට වැඩියෙන් ආදරේ කරන්න තමුන්ට වැඩියෙන් ආදරය කරන ඉත්‍රි රත්නයක් එක්ක හින්දි චිත්‍රපටිය බැලුවාම මේ ප්‍රශ්නේ සැසල් වෙනවා. එතනින් ගියාම සිංහ ලග්නාධිපති කෙනෙක් ඔබේ ඔබ සිංහ ලග්නාධිපති කෙනෙක් නම් ඔබට සමාජ කටයුතු වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා මේ සතිය තුලදී. සිංහ සිංහ කට්ටියට සිංහ කට්ටියට ඔන්න දේව කරුණාවෙන් පොඩි මාටිය පාරක් ගහිල්ලා ගහලා අතේ අටපටි ගාන කැපිල්ලක් කපාගෙන ෂෝක් එකට තම තමුන්ගේ ධන දියුණු කරගන්න කාලය අවකාශය ලැබෙනවා. ඔය කියපු විදිහට ඒ පුළුවන් ඒ දේවල් කරගන්න ඔබට පුළුවන් ඒ අතයට ඒ වගේම තමයි ඔබ සිංහ ලග්න පතියෙක් නම් ඔබ ගුරුවරයෙක් නම් මේ සතිය අගදී ඔබට දවස් දෙක නිවාඩු ඒ කියන්නේ සෙනසුරාදා ඉරිදා නිවාඩු ලැබෙනවා. ඒක මොනවද මේ මේ කලකට වකුර මහත්තයා කියන්නේ මේ දවස් දෙක නිවාඩු ලැබෙනවා කියන්නේ ඉතින් කොහොමත් ඉරිදා සෙනසුරාදා නිවාඩුනේ. අම්මා මම යනවා මහත්තයෝ. ඔන්න මගුලක්ද මේක? ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තේ ඒ ඉසිවරුන්ගෙන් ඉගෙනගෙන ආපු සාත්තරයක්. මේක හැල්ලුවට ලක් කරන්නේ. මේ මහත්තයා ඇහුවට තරහ වෙන්න එපා. මහත්තයාගේ ලග්න මොකද්ද? ඔයා ප්‍රෝග්‍රෑම් එක කරන්න දාවි මොනවද ඔය අහන්නේ අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා ඔයා ප්‍රෝග්‍රෑම් එක අස්සේ
කන්‍යා ලග්න හිමියන්ට මාරක අපල දෙනවා මේ සතියේ. ඒක වැදගත් දෙයක් ඇත්තටම කන්‍යා ලග්න හිමියන්ට. අපලේ වැඩිකමට ඔබ ජීවිතය ගත කරන්නේ පට්ට ප්‍රබෝධයකින්. ඒක මම තමයි අපලය. අතේ පතර එතනින් ගියාම ඉනේ සාක්වේ තියෙන සල්ලි වලට හැඳි ගෑවෙන ලක්ෂණ පෙන්නුම් කරනවා. පොඩ්ඩක් ගෙදරින් ඈත්ලා හිටියොත් තමුන්ගේ ශරීර පුඩුවට හොඳයි කියලා කියන්න පුළුවන් පුරුෂයින්. මාත් කන්‍යා. මගේ මහත්යත් කන්‍යා. ඔන්න ඔය අපේ මහත්යන කොහෙදවන්ද යනවා කිව්වා. අනේ ඔහෙ ගිය දෙන්නේ නේද? එහෙල්. ඔව් අපි කෙටි විරාමයකින් අනුතුරු අපි නැවත හමුවෙමු මේ. අපි ආපහු හමුවෙමු. මේ මාර දේවල් ඒවා මේ මේ වහන්න එපා. ඔවා බ්‍රේක් එක දාන්න තියාගන්න ඒවා. හරි හරි. ඔව් නැවතත් අපි එකතු වන්නේ තරු පිරි ජ්‍යොතිෂ්‍ය වැඩසටහන සමගයි. අපි බලමු තුලා උෂ්ටික ධනු හිමියන්ගේ ලග්න පලාපල. මහත්මයාණනි. තුලා. තුලා ලග්න හිමියන්ට මේ සමා වෙන්න ගල කිතු අකුරු මාතේ මම මේ වරදව වටා ගන්න බෑ. ඔයා ඔයා මොකද? නෑ ඔයා පොඩ්ඩක් ඉන්නකෝ පයින් නැතුව ඔයා පයින්වනේ වහම එකටම. ඔයත් පයින්නවා. නෑ පොඩ්ඩක් ඉන්නකෝ. දැන් මේ අපිට කාල වේලාව පොඩ්ඩක් මේ අමාරුයි මැනේජ් කරගන්න ඉඳලා අපිට තව ටික කොට කොන්න එක ඉක්මන් කරලා ගමුද? තුලා වුන්ටික හිමියන්ට මේ සතිය මගුල මේක පඩික්කමක් කියලා නෑ මේකේ. තුලා ලග්න හිමියන්ට මේ සතිය ඔබේ සෞඛ්‍යයට පොඩි පොඩි බලපෑම් ඇති වෙනවා. එම නිසා ඔබලා රෝහල් වල ගත වී සිටිනවා නම් සෞඛ්‍ය තත්ත්වය එච්චර හොඳ මදි තත්ත්වයක් තමයි මට පෙන්නුම් කරන්න තියෙන්නේ. රෝහල් වල ගත වෙලා ඉන්නවා නම් ඉතින් අනිවාර්යෙන් අසනීප තියෙන්න බෑ. ඒ වුණාට මේ ප්‍රශ්න මතුවෙනවානේ. එතකොට අසනීප වැඩි වෙන්න පුළුවන්. මේවා මේ පුරුදු වෙන්න කියන එක නෙමෙයි. ඇමරිකාවේ එක්සත් ජනපදයේ අරිසෝනා. හරි හරි. දන්නවා. එතනින් ගියාම තුලා ලග්න හිමියන්ට තව ප්‍රකාශ කර සිටින්න ඕන මේ සතිය වැසි අධික කාලයක්. එම නිසා දරුණු විදිහට වැස්සත් අනිවාර්යයෙන්ම කැළණි ගඟ උතුරනවා. ඒකේ කතා දෙකක් නැහැ. ඒකේ දුවකුර මහත්තයා මේ කාලගුණ වார்த்தාවක් කියනවා වගේ නේද? නෑ නෑ ඒක මේ ලග්නෙට හිමි ප්‍රකාශනනේ මම මේ ප්‍රකාශ කරන්නේ. කැළණි ගඟ අවටින්න අයට විතරයි. නෑ නෑ ඒක මුළු රටටම බලපාන. ඉතින් කැළණි ගඟ තියෙන කැළණි ගඟ ඒ තිය හරි විතරයි. මම හිතාම් බබෙක් දේගමන බාවද මාත් එකකට එක කතා කරන්නේ. ඔය ඔයාගේ වැරදි. ඔයා මොකටද මේ වගේ මේ දාගත්තේ ඔයා මාමා? මම තමයි තුලා වෘක්ෂික. වෘක්ෂික. අනේ අම්මේ පන්ම කපු දත කැක්කුවා. වෘක්ෂික. යකෝ වෘක්ෂික. මම කර්මයක්ද? ඒක ඕනේ නැහැ. ඒ මං දැන් කිව්වා ඒ ලග්න හිමි කණ්ඩායමට කියන්න තියෙන්නේ මෙච්චරයි. මොකද්ද? කාන්තා පාර්ශවයේ ඔබ මිනිගවුම් අඳිනවා නම් පඩක් කල්පනාකාරී වෙන්නට ඕනේ. මොකද නිරිතදික මෝසම් සුලං හමන මේ කාලයේදී ඔබට යම් යම් අවුල් සහගත තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. විලිලජ්ජාව නැත්නම් ප්‍රශ්නයක් නෑ. ඔව් ඇත්තටම එහෙම වෙන්න පුළුවන්. මේ දැන් අපේ මේ හිටපු නිවේදිකාවත් එහෙම තමයි ඉස්සර වැරදිලා තමයි මෙතන එන්න කලින් ඇතුළට දාගත්තේ ඔය විදිහට අන්දලා. මේ ඔව් හරි මේ ඇත්ත කතා. ඒක මම හරියටම පිළිගන්නවා මේ කතාව. අපි ඊළඟ ලග්න පලාපල ටිකට යන්න අග්ගාලා. ඊළඟට තියෙනවා මේ මොකද්ද ධනු ලග්නාධිපති. ඒක උච්ච වෙලා තියෙන්නේ මේ සතියේ. ඔබ සුරූපී කාන්තාවක් නම් විරුද්ධ පාර්ශවයේ බල්මට අල්මට පාත්‍ර වෙන ලකුණු පෙන්නුම් කරනවා. ඔයා කලබල වෙන්න එපා. ඒ විරූපී කාන්තාවන්ට මේ සුරූපී කාන්තාවන්ට කිව්වේ. ඔව්. හරි. සුරූපී. දැන් මම කලින් කිව්වනේ දැන් මම කන්‍යා කියලා. මම මගුලක් දබන් මේක. ඒ වගේම තමයි ඔය ධනු ලග්න හිමියන්ට කියන්න තියන්නේ ඔබ රාත්‍රී කාලයේ චන්ද්‍රයා පාය මෝරා දිලී සනසන විට එළියට බහින්න බෑ. හෙම්බිරිසාව හැදෙයි. අනිත් එක බැරි කාලේනේ හෙම්බිරිසාව හැදුනොත් ඕක නතර වෙන්නේ නියුමෝනියාවෙන්. ඔව්. පින්න බාන වෙලාවට ඉතින් එළියට බැස්සොත් මේ ධනු ලග්න නෙවෙයි හිමියන්ට නෙවෙයි අපිට උනත් හැදෙනවා හෙම්බිරිසාව. අපි සමග දුරකතනේ කෙනෙක් රැඳී සිටිනවා. හෙලෝ කවුද මේ? හලෝ හලෝ මේ ඔය හොර ජෝතියා. ඔය කිව්වේ නේද අපේ ළමයා ඕ ලෙවල් වලට ඒ 10 ගන්නවා කියලා. මොකද ඒ අරුව කියන්නේ? ඒ අරුව කියන්නේ සබර කොයාගෙන නෑ මුගේ ප්‍රතිකල ලේඛනේ.
තමුසමගේ සල්ලි දෙනවා. ආ මේ නිකම්ම දුරකතන ඇමතුමා. ඒක විසඳ වෙලා ගියා. අපි නැවතත් ඔහු සම්බන්ධ කරගන්න බලමු. මොකද යවු කිව්වේ? මොකද යවු කිව්වේ? ඒක කීපේ තමයි අපි කිව්වේ. විසඳි වුණා. විසඳි මගුලක් හරියන්නේ නැහනේ. මොකද ඔව් මං හොර හොර මොකද හොර ජෝතිය? නෑ ඉතින් ඒ මනුස්සයාගේ මාත්‍යා ඔය 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 කියන කාගේ ළමයාට තිබ්බේ සෙනසුරුවපලයා. මම කට කැඩෙනකන් කිව්වා. මගේ අර වමට කරගිච්ච වාලම්පුරි මේ මන්දලක් තියෙනවා. මගේ වාලම්පුරියක් ගෙනල්ලි වෙන්න වමට කරගිච්ච වාලම්පුරියක් අරගෙන කොල්ලගේ බෙල්ල බඳින්න කියලා සෙනසුරුවපලට. මගේ ගාන වැඩි කියලා මුනිකා හිටියනේ. මාත්‍යාලට කියන්න ඕනේ. ආන්ද ඔබමයි බෑග් එක මේක තියෙනවා රුපියල් 50000යි හරිය සුළු ගානකට දෙන්නේ පාලම්පුරිය. ඔව් ගෙදරට මේක තියලා හනුන් කෝරු දෙක ගහනකොට ගෙදර සෞභාග්‍යයෙන් කිරිපැණියෙන් ඉදිරෙනවා. ඔව් මේ ළඟදි ගෙදරකට ඔය මගේ පාලම්පුරියක් ගිහිලා හනුන් කෝරු 1 2 3 4යි පත්තු කළේ හනුන් කෝරු 4ට මුළු ගේ කිරිපැණියෙන් ඉදිරිලා කූඹි වැහි වැහලා තුන්නක් දූලි වෙලා දෙල්ල හුටන් වෙලා නැතරු. මට තේරුණා දැන්. මම ඇල්ලුවනේ තේරුණා. ආ මේක පැණි ගෑවිලා තියෙනවා. නෑ. ආයි දෙයි. ඔව් මේ ඉතින් අපි හැමදාම වගේ ඔබ ආදරය කරන තරුවක් සුපිරි දක්ෂණ අලුවෙක් එකතු කරගන්නවා මේ ජෝතිෂයත් එක්ක. ඉතින් අපි සූදානම් මදත් එකතු කරගන්න. කවුද? අපි හැමෝම අඳුරන සුරං අප්පුහාමි. සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. මේ වෙලාවටම ආයුබෝවන් ජයතිස්ස මහත්තයා. ජයතිස්ස මහත්තයා නෙමෙයි ජෝතිෂ මහත්තයා. මේ අතවසේම ඔබතුමා හම්බුනහම මගේ තිස්ස ටික දැනගන්න මම මේ වෙලාවේ වේලපත් කඩේ අරගෙන ආවා. බලන්න කොහොමද කියලා මගේ ග්‍රහචාරි මහත්තයාට කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඈ නෑ නෑ ඇමරිකා එක්සත් ජනපදයේ හඳහන් නෙමෙයි අහන්නේ මගේ එක ගැන. ඔව් එහෙමද? ඔව්. මහත්තයාගේ ලග්නය මොකද්ද මෙතන තියෙන්නේ? ඔව් ලග්නේ මිතුන. මිතුන. ඔව් ඔව්. මේ ජ්‍යොතිෂ මහත්තයා මේ ලැප් එකක් හරි මොකක් හරි කියලා අනේ ඉවරයි නේ පොළවල ලිය ලිය දකරන්නේ නැතුව බොරුවට. මොකක්ද වෙන්නේ කරන්නේ? මේ සුරං අප්පුහාම කිව්වනේ දනාලා. ආ ඔව්. සුරං අප්පුහාම මහත්මයා බොහොම මිත්‍රශීලී. මම උත්සාහවන්ත මහත්මයෙක්. ඔව් වෙන්නේ නැති මන් නම් දන්නේ. එහෙම වෙන්නේ හරියට ඉතින් ඔව්. එයාගේ මා ජීවිතේ හැම අවස්ථාවෙම සතුටින් ඉන්න උත්සාහ කරන එවාගේම සාමාන්‍ය සමාජයේ නැති බැරි මිනිස්සයාට උදව් උපකාර කරන්න බොහොම වෙහෙස මහන්සි වෙන කෙනෙක්. ඔව් වෙන්නේ නැති මන් නම් දන්නේ. ඉතින් මේ එවාගේම සුරෙන් අප්පාරේ මහත්තයට කියන්න ඕනේ. ඔව් ඔබ ජීවිතේ කොතෙක් ඉස්සරහට යන්න උත්සාහ කළත් පස්සට අදින ගතියක් තියෙනවා. මම දෙයක් නම් කියන්න සමහරවිට මිනිකාගේ එකක් වෙන්නේදී ඕක මිනිකාගේ හැරිගෙන නෙමෙයි මහත්තයා. මහත්තයාගේ ජීවිතේ ඉස්සරහට යන්න උත්සාහ කරන හැම වාරයකම කවුරු හරි පිටිපස්සෙන් අදිනවා. ඔබ තමයි විවාහකද? ඔව් විවාහක. අනේ කනි මහත්තයා කියන්නේ. දැන් මගේ ගෑණි මම මේ වේලපත් කඩ කියෝලා ඈ පොඩි පොඩි මන්තර සාස්ත්‍ර වැඩ කළා. ගෙදත්ත මුන්ට ගිනිහින් දෙනවා ගිලින්න. මේ යක්ෂ ගෑණි කරන්නේ අපේ ගෑණි මගේ ගෑණි. ඔය ගෑණි කරන්නේම මේකෙන් ෂොක් වෙනවා. නියපොතු වල කියුටෙක්ස් ගන්නවා. එතකොට මේ අඟපුරාගේ ටොල්ටෙක්ස් ගන්නවා. මේ බලන්න සල්ලි නාස්තිය මේ යක්ෂ ගෑණුන්ද. ඔන්න බලන්න මහත්යත වගේම තමයි මටත්. මම ජීවිතේ ඉස්සරහට යන උත්සාහ කරනවා මේ යක්ෂ ගෑණි අපේ ගෑණි මාව පස්සට අදිනවා. ඔන්නෝගම තමයි මහත්යටත් වෙලා තියෙන්නේ. ජෝතිෂ අයියා. නෑ නෑ ජෝතිෂ ජෝතිෂ. ඔව් ජෝතිෂ අයියා. ඔව් නේ. මම ඔයාගේ වේලපත් කඩේ බලන්නේ නැතුවම ඔයාගේ අද දවසේ පලාපල කියන්නද? අනේ නිකන් යන්න මාත්‍ය මම ඇමරිකාවේ ඇරිසෝනා පාස්. හරි. දැන් මොකද කියන්නේ? පොඩි පොඩි වෙලාව ගාව ඇත්තට මේක ඉතම මම හිතන්නේ ඓතිහාසික අවස්ථාවක් මේ ප්‍රෝග්‍රෑම් මේ කවදාකත් එහෙම වෙලා නැහැ. ආපු ආටිස්ට් මේ දැන් හදනවා ඔහුට පොඩි වේලපත් කඩේ ගැන කියන්න. මෙයා දුන්න ටෝකේ හැටියට මට මෙයාට මේ කතාවක් කියන්න පුළුවන්. මොකද හේතුව මෙයාගේ මූණේ ඇඳිලා තිනවා මට මෙයාගේ හඳහන. අද දවසේ පලාපල මට පේනවා ඒක. ඔව්. මගේ දේහ ලක්ෂණ අනුව ශාස්ත්‍ර කියන මට තරම් කාටවත් මේ රටේ නෑ. හරි බලු මම ඔබව ඔට්ටුවා. මොකද කියන්නේ? හරි අපි පොඩ්ඩක් මහත්තයාගේ වචෙන් සවන් දෙන්නකෝ. ඔයාගේ ලග්නේ මොකද්ද කියන්නේ? ඔයාගේ කන්‍යා. කන්‍යාගේ කාල කන්‍යාද? කාල කන්‍යා නිකන් කන්‍යා. කන්‍යා රයිට් කන්‍යානේ.
කන්‍යා ලග්න හිමියෙක් වෙන ඔයා ඔව් ඔයා විවාහ වෙලා තියෙන්නේ ඔයාගේ වයසෙන් හතරෙන් පංගුවක්වත් නැති තරුණියක් එක්ක. හරිද අද දවසේ එක අනාවිගත් මේ කිව්වේ. තව කියන්න ඉස්සරහ. එක හරිද? ඒක හරි නේ. ඔයා කන්‍යා ලග්න හිමියෙක් හැටියට ඔයාගේ අද දවසේ පලාපල තමයි ඔය කනවතව තප්පර පහක් යන්න කලින් අමර කෑම. අමර කෑම මහත්තයා යන්න මෙන්න කැත. ආතගේ දැන් කනවව යන්න. අනේ නිකන් යන්න මහත්තයා. බලන්නකො. පහනක් කට. කවුද හැමදාම සී ප්‍රෝග්‍රෑම් සෝඩේල මට බයින් එක දාන කරන් හිටපොන. අම්මේ 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 අම්මේ. කොහොමද දැන් තත්තේ? අපි ආපු කාර් එක මගේ හට උඩට ගාන නැවතුනා නැවතුනා අනේ අම්මේ ගල් පැරෙන බොරු මාමා මාම හොඳ නෑනේ ඔයා ඉන්නවනේ නෑ බලන් බස යලා එහෙම තමයි වෙලාව බලා ගන්න අවුච්ච කියා ගෝන්ගේ විතරේ දැන් කොහේ ඒගොල්ලෝ ඒගොල්ලෝ තුන්දෙනාම චාරිත්‍රාණු කුලව කුල සිරිතට අනුව මේ හොරෙන් පැනලා ගියා මිනිස්සුත් එක්කලා ඔව් යම ටයිම් කීපර් මේ බස් මොකද චිත්‍රාදී මොකද ඈ මෙවනේ අයියේ අතනවා මට ලියන්න කියන්න බෑ